ආයි බෝවන් ජාතික රූපාහිනය මගින් මේවන රූපාහිනයේ ජාතික පාසල් වැඩසටහන් මාලාවේ බෞති විද්‍යා ශ්‍යත් රඟෙන තමයි මම අදවගොල්ලොගේ දිරිටාව. අගෝස්තු මස උසස්පෙල විභාගයට තවතින්නේ දින්න කිහිපයක් පමණයි. මේනකොට සිරුදනාම විභාගයට ලහිලහියේ සූදානම් වෙනවා නේද. එතකොට අද අපි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා මෙ බෞතිද්‍යා විශයේ අපිට පැවරලා තියෙන සලබස්සකිසිබස වහන් පැදිලිනනි සලබසක සකස් කරන ලද බහුවරණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න ඔගල්ගේ ප්‍රශ්නපත්්‍රයට බහුවරණ ප්‍රශ්න පණහක් ලැබෙනවා ඒ ප්‍රශ්න පණහෙන් ලැබෙන ඔගලන්ට විනාඩි එකසි විසක් එමනැත්නම් පැත් දෙක කාලසීමාවක් ඒ පැදක් කාලස සීමාව තුල කොහොමද මේ ප්‍රශ්න පණහකට හුණ දන්නේ. කොහ මේ ප්‍රශ්න පණහක් සඳහා පිළිතුරු සොයන් ද බහුවන්න ප්‍රශ්න සඳහා අපට තින පිළිතුරු පහ පිළිතුරු පහන් නිවරදි පිළිතුර තෝරන්න වියෝ. ට අපිට ලැබෙන් ප්‍රශ්නයකට විනාඩි දෙකක් වගේ සුළු කාලය. සමහර ප්‍රශ්න කියවන්ඩ ඉනානි දෙකට වඩා යනවා විලාවගත වෙනෝ. තවත් සහහාර ප්‍රශ්නයකට පුළුවන්. අප පහකින් දාහකින් වගේ පිළිතුරු සපයන්නේ තකොට අපි දැනගන්ඩ වන මෙිනි මේ කාලය කියන එක කළමනා කරනය කරගන්ද අපේ මේ ප්‍රශ්නය වලට පිළිතුරු සපය ඒගන මතගේ ඉතියාගෙන අපි අද මුලින්ම බලමු සාකච්ඡා කරන්න භානි කරම පලවිනි ප්‍රශ්නය ගුලන්ට ලැිල තියන ප්‍රශ්න පත්‍රයක් යටත මෙන්න මේ තමයි පලනි ප්‍රශ්නී පලනි ප්‍රශ්න බොහ දුරට ලැබෙන්නේ ඒක සහ මාන පාඩග මේක අහලතියනම් කද බලන් පාත්සනාන් කවර බෞතික රාශීය ඒකකවලින් යුක්ත වුවද මානවලින් තොරවන්නේද. අපට දීලතිනව රාශීන් පහ එ තමයි සාපේක්ෂ ගණත්ය සාපේක්ෂ ආර්ථාව ඒ වගේම සාපේක්ෂ ප්‍රවේගය දෙන තිවතා මට්ටම සහ තලකෝනේ එතකොට සාපේක්ෂ ගණත්තය කළ කියන්නේ මේ රාශ්ය ගත්තම සාපේක්ෂ ගනත්තය ැන මොක් මේනට ඔුගුල දන්නවා සාපේක්ෂ ගනත්වය කිය කියන්නේ පධාර්ථය ගනත්වේ සහ ජලය ගනත්තය අතර අනුපාතය පධාර්තය ගනත්තේ සහ ජලය ගනත්තය අතර අනුපාතය තමයි සාපේක්ෂ ගනත්තය කළ කියන්න එහම නම් පධාර්ථය ගනත්තය ගනතය එක ඒ සමීකරට අදේශකලොත් ජලේ ගනත්තේ ඒකත් අආදේශකලොත් මොකක්දවෙ ඒක කැපිලයන නත්නම් කැන්සල් ලලානවානේ තරජ එම්රි නැතුන තමයි ගනත්තේ ඒ එකක වෙන්නේ පධාර්තය ජනතවය ගත්තාහම එකකත් ජය ගනත්තය ගත්තහම එකත් කැපිල නතවොට සාපේක්ෂ ගනත්වය සඳහා ඒකයක් නැහැ ඒකකත් නැහැ රශයක් අපට ිනතරනු පාතයක් නිසා ජලේගනත්ය සහ පදර් ගනත ස ජයගනත අතරානුපාතිය නිසා එකක මානත්නෑ ඉන්නම් අපේ හන ප්‍රශ්නටක ගැලපිෙනවද අහන්නේ මොකදද ඒකකවලින් යුක්තුවවද මාන රහිත සාපේක්ෂ ගනත්තය ගත්තහ මොකදවෙන්නේ ඒක කත්න හ මානත්නෑ පැදිලිද ඉළඟට බලන් සාපේක්ෂ ආර්ධතාව ක සාපේක් ර්ථාවන්න සාපේක්ෂ ආර්ධතාවය ගත්තාහම එකත් අප ගන්නේ ආර්ධතාවයන් දෙක් කතර අනුපාතයක් මෙහිදීත් සාපේක්ෂ ගණත්තය වගේ ම ඒක කැපිලියන මෙ මේ නිසා ඒක සාහ මාන කියන දෙකම සාපේ ආර්ධතාවකෙන එකකෙත් නැහැ එන්න ඉලකට බලම් සාපේක්ෂ ප්‍රවේගේ සාපේක්ෂ ප්‍රවේගය කියල කියන්නේ අරවගේ කලින් වගේ රලින් රාශී වගේ මේක රාශීනතර අනුපාතයකින් ලැබෙන එකක් නෙමි නේද ය රේග සම්බන්ධතාවයක් අපි ගත්තුත් සාපේක්ෂ ප්‍රවේගය කියල කියන්නේ කිසියම් තවත් පස්තුක ප්‍රවේගයකට සාපේක්ෂ අතා කරන දෙයක් ඒ නිසා සාපේක්ෂ ප්‍රවේගය කියනකට ඒකති නවා. පැ අපි දන්න සාපේක්ෂ ප්‍රේගෙනන ප්‍රවේගගේ ඒක මයි සාපේක්ෂ ප්‍රවේගයට තිීන්. එන්න සාපේක්ෂ ප්‍රවේග ඒක මොකක්ද. තපරයට මීර් එෙමනතයි මස්්‍රණයකකි ලපි ගන්නවයි.තට සාපේක්ෂ ප්‍රවේගයට ඒක තියෙනවා. ඒවගේම මානත්තිය. මකද මේ ප්‍රවේගයට අනරූ පරාශයක් නිසා මේකට මානක්තියනෝ ඒකත්ති හ අපේ පිළිතුරු සඳහාසී උත්තරය ගඩ පුලන්ද ගණ්ඩ බැෑ. බලන් ඊළඟටද දැන තවරතා මට්ටම දනි තීවරතා මට්ටම කියන්නේ අපි ගන්නවා ලොග ලගු දහයි පාදයට අදාළ වස්තුයි අදාළ ප්‍රභවේ තීවුරතාව සහ ශ්‍රවතා දේහලිය කෙන අනපාතය තමයි දැන තවරතා මට්ටම ගෙන රාශය අපි හලළන්වන් තොර තීවරතාගයන් දෙකක් අතර අනුපාතයක් තමයි ති මටමට ගන්න තො ීවරතාවයන්දයක් අතර අනපාතියක ලගවාගේ ගන්න නිසා දෙන්න තිවෘතාවේ කියනකට තිවරතා මට්ටම කියනට ඒකක නැති වෙන්නුන්. මකද තීවෘාව ඒකක වෙන්නේ වර්ගමීටරේට ෝට්. එමතාජ. රිනක එම්රින දෙක කියගන්න. එතවට වර්ගමීටරේ බෝඩ් කියනෙ අපි ආදේශ කලු අදාල් ප්‍රබවේ තිීවරතාාව වෙස හා. ්‍රවිතා දහලිය තීරුතා අතර නුපාතයගතාM ප්‍රින දෙක කියන ඒක කැපිලයනෝ අපි මොනනාද දන තවරතා මට්ටම ඒක විදිර සලකන්න මෙතන මේ ඒ කැපිල ගියාට අපි සලකනා දන ීවරුතා මට්ටම මේ ඒක කවිදියට බෙල් කියල එකකයා එම අපි ලගු දහයි ප දහයයි ලගු දහයි පාදර සැලකූත් තිීරතා මටවු අපි ගන්න දෙසි බෙල්කිල ඒකකයා මෙ මේ කලින් අවස්ථාවදී ප්‍රභවේ ීවෘතාවය සහ ශ්‍රවිතාදෙහල තීවතාතර එක කැපිලියාමක් වෙන නිසා අපිරිට මේ ප්‍රාශ් සඳහා මාන රහිතායි කියලා කියනවා. නමුත් අපේ බෙල් හනත්තන් ඩසිබල් කියන එකකේ සලක නිසා ඒකකයක් පවතිනෝ. බල නහන අප පිළිතුරට ගැලපිෙන මොකද ඒකකයක් තියෙනවා නමුත් මාන නැහැ. එන අපේ පිළිතුර සඳහා ඩී කියන පිළිතුර ගණ්ඩ පුළුව. ඊටමතර තලකෝණය. ඟ රශය මයි දීලතින්න පිළතුරක් විදිට ඒ වශයෙන් තලකෝනේ තලකෝනේ ඒකක මොනවාද තලකෝනේ ඒකක වෙන්නේ රේඩියන් යගේ මගුලු දැනගන්ද ගණකෝනය මනින ඉස්ට රේඩියන් කළ ඒකයකින්. තකට මින මේ රෙඩියන් ස ස්ටරේඩියන් කන ඒක දෙක මොන එක විදර සලගන්න පරිපූර්ණ ඒක විදට අප ග ගැති නවා. එම මිනම අස්තයි මනම තලකෝන එකක වෙන් රඩියන් නමුත්මනේ තලකෝනය සඳහා අපිට මාන නැහැ අපි මාන නෑ කියලා තමයි සලකන්නෙ තලකෝනයට එහෙම නම් අපේ පිළිතුර සඳහා දීසාහඊ කියන රාශීන් දෙක ගන්න පුළුවහනං අපේ පිළිතුරු තේරුෝත් අප ගන්න පුළුව මින්නි සත්ය වන්නේ දීසාහ කියන පිළිතුර නේද බල හන අපේ පිළිතුර වෙන්නේ දීසාහඊ එහමන න අංක තුන්න තමයි පිළිතුර වෙන්න ලන්න පලනනි පශ්නය අපි සාකච්චා කල එක ලැබිලතියන අපිට අපි ඉගෙනගත්ත ඒක සහ මාන පාඩමින් ඒකකත් සම්බන්ධ කරලා මානත් සම්බන්ධ කළේ පාඩක් එකොට දෙකම සම්බන්ධ කළදම ඇතින් හරි. දැන් අපි බලමු දෙවනි ප්‍රශ්නය මේ ප්‍රශ්නයට ලැබල තියනේ ආලෝක පාඩමේ ප්‍රස්්ම වලින් සිදුව ආලෝක වර්තනය එකන කොටසසිං. මේක හලතියනවා එක දීල තියනට දත්තකිහි පයක්ත්ක් තමයි. ෝ ංශක පණහක පතනකෝනයකින් පිස්මේට ඇතුල් වනාලෝක්කිරණයක් අවුම අප ගමනයට ලක්ව. අවම අපගමන කෝන අංශක හතුලි සතරක් නම් පිස්ම මේ වර්තක කෝණය වන්නේ. සාමාන්‍යෙන් පිස්මක වර්තක කෝනය. අපි දන්නවා ඒ කියන එක සමාන වෙනවා පස්මයක් තුළින් වර්තනය සිද්ධ වෙන අවස්ථාවදි R1න් එකතු කිරීම R2 කියලා. R1 එක කිීම R2 තමයි පිස්ම මේ වර්ත කෝනයනැැම් පිස්මකෝනයට ලැබෙන්. ඒරගම තමයි අප ගමන කෝනය සඳහහා ලැබෙන්නේ දී සමානයි අයිවන් එක එකතු කිීම අයි දෙක අඩු කිරීම ඒ එමත්නම් වර්ථකෝනය තකට අපි ලියනපල දී සමාන වෙනවාදී සමානයි අයි එක එකතු කිරීම අයි දෙක අඩු කිරීම ඒ ඒ අපි දැන් කලින් දැන ගත්තා ඒ සමානයි R1න් එකතු කිරීම ම අවස්ථාවව අපගමන අවාව වමගමවාවBM වෙනවා ඒ වගේම අයිව අ ක එක එක ස ඒ අවස්ථාමු අයි කියන්නත දෙkaයි අ කියන්න පුන් අඩු කිරීම ඒ අප ඒතකර ගතුත් ඒ සමාන වෙනවා දෙකයි අයි අඩු කිරීම ද දෙබලන මේ දීලතියන දත්ත දීලතියෙන දත්ත තමයි පතනකෝනියගේ දී තින අංශක පණහයි. ඒ වගේ අවුම අපගමන අවස්ථාව දීලතිය. අංශකහතලි සතර තුර දේවරා පණහා සයි අඩු කිරීම හතලි සතර කියන්නේ පනස් හ එහෙන වර්ථ ෝනය සඳහාගේ ලැබෙනවා අංශක පනස් හයක් කියලා. පැදිල් එතකොට අංශක පණසායක් තමයි වර්තකෝන සඳහා ලැබෙන. සම්මය කරන ද සමන දෙකයි අයිරන ඒ කියනක බලමු එක පිළිතුර වෙන්නේ මෙන්න මේ අංශක පනසය එහමනත්ම් තුංගන පිළිතුර ඉළඟට මං මෙන්න මේ ප්‍රශ්න පතය තෝරාගන්නවා පස්සනි ප්‍රශ්නය ලන් ප්‍රශ්නය මොකද දීල යන කියලා දිග එල්වන තන්තුවක් හා ඉස්කන්දය එම්මන වස්තුවකින් සාදාඇත සරලා ලම්යක් එටක තුලද තිරස සමඟ ටිහිට කෝනයක් සාධන පරිදි ස්ථාපනයක ඒලක්ෂයේ සිට නිශ්චලතාවෙන් මුදාහරන ලදී අවලම්බේ අවලම්බේ පෙතෙහි පහළම ලක්ෂේදීබී තන්තුවේ ගෙන ිලක්ෂේදදි තන්තුව ආතතිය මොකද කියලටමයහන් නැ මෙතෙද මේ කවලම්බයක් වුණාට මේක සරලනවාර්තිය ස්භාවෙන් අපගමනය වෙලා තියනෙමොකද අපි සරලලානුවාර්තියස්භාවය සලක ිලිම ීට කෝන ඉතාමත් කුඩ අවස්ථාවේදී. එතකට තමයිි සරල අවලම්බේ මේ සරල නවර්ති චතයක කල සගන්න දැ මෙ මේ අවස්ථාවේ ටීට කෝනයට සැකුතු අගක් තිය නිසා තන්ද බැලගන්න වෙන්නේ ගත චලිතයක්. එතන්දී මෙනම තන්තුේ ආතතියට ලබාගන්න වෙන්නේ කේන්්‍රපිසාරී බලය පදනම් කරගින්. තුට මෙතන්ද අප කේන්්‍රපිසාරී බලය පදනම් කරගෙන ගන්නව නම් මොකක්ද මේ තන්තුවේ ආතතිය. ලක්ෂද න්තුව තති සඳහාට ප්‍රකාශයක් ලියන්න පුළුවන් ඒ අගේ තන්තුව අතතිය තිී නම් ටීග සමා වෙනවා Tී අඩු කිරීම ටීගක තන්තුව යාතතියති ඉහළට ඒවගේම ඉස්කන්දය මෙම ම් බරප ක්‍ර්‍යාත්මක වෙන්න පාලක නිසා ටීරින ජම එකක තමයි කේන් ්‍රබිසාරරිී බලයවින් කේන් ්‍රබිසාරී බලය තීරන එG සමානය අපි දන්නවා කෝමදගන්නේ ප්‍රකාශනය. එ බිසාරිී බලය සමානයි එmbී වර්ගබෙදීම ආ එමනත්නං එ ආරෝම ගවාර් මෙතන්ද අපිට අහන්නේ තන්තේ ආතතිය තකට පහම ලක්ෂේදී මං ප්‍රවේගය රේකයේ ප්‍රවේගී සල් කළ ගැවා එmb වර්ගබිදීම ආ ආර්කයන්මකොද තන්තය දිග හමනත්න ්‍රතාකාර පතේ අරයදම් මේක වවා එල් ත තීරණ එජ සමානයි එී වර්ගබෙදීම එල් තමයි අපිට ලැබෙන මෙතෙන්දති එ කෙනක දන්න අ එතකට ජී ප්‍රශ්යක් නැහැ වීවර්ග කියනක දන්නේ නෑ කොහම අප වීවර්ග හොයාගන්න ඒසා බී ලක්ෂවලට අපට පුළුවන් ශක්ති සංස්තිිති ය යොදන් තොර ශක්ති සංස්තතිය යදුවත් ඒ ලක්ෂේදී ගැබබිලාතින විභෝෂක්තිය සමාය බ ක්ෂේදී වස්තුවේ චාලක් ශක්තිය බවට පත්වන විභෝෂක්තියේ චාලක්තිට බවට පත්ව වනවා බිලක්ෂේදී. එතකට අප ගන්න පුළන් බාගයයි එV වර්ග සමානයි සමා භාගමී වර්ගයන බීලක්ෂේදී චාලක්තිය. චාලක්ෂක්ති සමානනවා ඒලක්ෂේදීබ විවෝෂක්තිය තොරයි විභෝෂක්තිය ොන්ග MMC වතාවක් H. උන්ද එ්ෙන්ම කක්ද ඒ සහ බී අතර සිරස්. වෙන්න මොකක්ද අපි ගත්ත තන්තුව අන්දවල තියන තැන ඉඳල බී ලක්ෂයට තියෙන දුර එල් වෙනවා තන්තුේ දිගන ඒවාගේ ඒ ලක්ෂයට අනුරූප තිර ගත්තාහම තන්තුව ඉදිගරන්නේ එල් කොස්ටට තට එල්ගෙන් එල් කොස්ට අඩු කලාට පස් ෙතමයි අපට මෙන ච්කනක ලැබෙනින්ද ැකින කොස්ටි ගන්න ඔනකතම ලැබෙන ප්‍රකාශන තරන මෙතනින් අපට පුල වීවර්ග උත්තකරගන්න මෙත එ එම කැප්ුණු වර්ග සමානයි දෙකයි G එකරන කොස්ටීට කියලා ත මේ වීවර්ග කියන කර සමීකරනට ආදේශ කරන්න පුළුව බලන සමීර තට එනවා Tී සමානයි M එකතු කිරීම එම එ වීවර්ග කියන්නේ දෙයි Gල්ට එකරන කොස්ටීතා තුර මේ එල්ටෙල් කැපල යනවා ඉතුර එකතු කිරීමත දෙයි එG එකරීන කොස්ටී එත මේ ප්‍රකාශන දෙකටම MG පොදදු නිසාමක් එG එකක් ල වරහණ ගත්තුව මෙතන තුනයිGනවා තුන අඩුකිරීම දෙයි කෝස්ටීට කියල තමයි ලැබන් ඒක නිසා අප ලබෙන අවසාන පිළිතුර විදිට තිී සමානයි MG වතාවක් තුනොරෙන දෙකයි කොස්ටීට කියලා අපට පිළිතුර ලැබෙන අත්තට බලන්න අප දීල තින උත්තර පහයි තෝරන්න ඒවරදි පිළිතුර මොකක්ද වෙන්නේ කියලා හතර වෙනි ඉිිතුර එමජ වතාවක් තුනරෙන දෙකයි කෝස්ටිට තමයි අපගේ හැන මේ ගැටලුව සඳහා බිසුඳුම වෙන් ඊළඟට බලමු දැන්ඒ ප්‍රශ්නය ආකාරෙන් අපට කරන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නක හය බලන් ප්‍රශ්නය කියවන්න බලන් ගෝල් පිත්තක් මගින් ස්කන්ද බිදශ ි. ම බිදුුවයිත් පහහි ිලෝග්‍රෑමන බෝලයකට දෙකදශම අටයි කිිලෝ නියවුටන් මධ්‍යන්න බලයා. ත්‍ර හතරඩිකිරම් දහැරන හතර කාලයකදී යොදනු ලබන්නේ නම් බෝලය පිත්තෙන් ගිලිියන ප්‍රවේගේය වනුවේ. මෙන මේ අවස්ථාවිදී මොකක්ද ඇතිෙන බලය මෙවස්ථා ඇතින බලට මොකක්ද කියන්නේ. මෙනි මේ අවස්ථාද ඇතින බලේ අපි කියනවා බලන් ඉතා කුඩා කාලයා. රවැග කිරීම ධහරන හතර තාත්තර න තප්පරයගින් දස දහසින්කක්වගේ කුඩා කාලයක් ඒකවගේ කුඩාකාලක ඇති බලයටි කියෙනනයි වගේ කුඩාකාලාන්තරගේ ඇන බලගකටි කිෙනවා අේගී බලයකිලා අවේගි බලයක්ය ලපි අර්ථදක්වන්න ඉතා කුඩා කාලාන්තරගේ ඇතිවෙන විශාල බලයයක් තම බලයක් තමයි අවගි බලයක් ඉදර සලග නකට ම අස්ථාව ගොල් පිත්ත මගින් පන්ද එමටතම බෝලයමට ඇති කරන්න බලය. ශාල බලයක් වෙලාති ොද දමක් දතු කකිලියුටන් කියලන දීලතිී එ අප බලමු කොහොමද මේ ආවේග බලයක්ත්තෙක්ක මෙින්න මේ ප්‍රවේගේ සම්බන්ධ කරනන්න තවට නිඳ මේ ගම්මතා වෙනස එ ආවේගේ සමාන කරන්න පුළුවන් අයි ආවේගේකම අයි කියනක සමාන කරන්න පුළුවන් F බලය වැඩි කිරීම කාලට ඒ F සමානයි අයි සමානයි F කියලගන්න පුළුවන් මෙත අයි කියන්නේ ගම්මතා වෙනස डෙල් ටाइම් වී සමානයි F ආරම්භ ගම්මතාවයක් නැහැ අවසාන ගම්මතාාවවෙන්නේ බෝලය ස්කන්ධදය වැඩි කිරීම ප්‍රවේග කට අප ඒකගන්න පුළාන් ගම්මතතා වෙනස විදියට එන්වෙන්නේ බින්දුව දර්ශම බිඳුවයි පහයි ප්‍රවේග්‍ය අපි දන්නන්නේ නැහැ. බලය දේල තිෙන දෙක දශ මට වරක් ය තු kiloොෝට නිසා හ තුළින් ඩිරල ගන්නම ටී කියන්නේ ලැබලතින කා ක ලැබනෝ හත්ර වැඩි රීම පන හතර කියලා මෙදනි සුළු කලාට පට ලැබනු පිතුර වවිඳ රී සම ර යි දිියයටට වැඩ කිරීම හතරයි කිය එක සිිය දොලහ බැදීම පහ කියන්නේ අපි දෙ උත්තරේ විසි දෙකයි එස් ්‍රණයක වගේ ආසන්නව පළබෙන පිළිතුර වෙන්නේ සි දෙකයි එ රිණ එකයි එතකොට මේ අපේ පිළිතුර විදර තෝරන්නමු කක්ද වෙන්නේ පිළිතුර අංක පහ බලමු ඉළඟට අපි තෝරගන්න ළඟ ප්‍ර්ය මකද කියල මේ ප්‍රශ්නය සම්බන්ධ කරලා තියන්නේ යන්ත්‍ර විද්‍යාව සහ තාපය කියන ඒක සම්බන්ධ කරලා. බලන්න ප්‍රශ්නි කියවන් මෝටර් රථයක රෝධක පද්ධ ති මනනම් අපි අපි දන්න බොෝ දුට සාමාන්‍ය භාවිතය කියන්නේ වේක් ලයින්නස් කියලා නේද. එකට රෝධක පද්ධතියේ මුළු ස්කන්දය වන හතරයි කිලෝග්‍රෑම් මුල ස්කන්දය හතරයි කිිලෝග්‍රෑම් වන අතර වන ර ඒයි විස්්්‍රතාව ධාර්තාව දස් දෙසයක් කියලා කියනවා මොටරතේ ස්කන්දය අටසයක් නම් හතේ පලම ශ්‍රිණක වේගෙන් ගමන් කරමින් තිබී රෝධක යෙදීම නිසා නිශ්්‍රතාවට පත්වන විට රෝධක පද්ධතය උපරි මිෂ්ණත්තය වැඩියනවන්නේ කොහොමද මේ ප්‍රශ්න කරන්න. බලන් මේක උෂ්නතය වැඩීම ගෙන හන් ෂ්නතය වැඩවීම පි අපේ ාඩමෙිතා කරත් ෂ්නත වැඩවීමක් නම් අපි ලාගන්න සමිකරනය මොකක්ද. දෙල්ට කිව සමානයිඒම්MS ෙල්ට ටක ල ම මMC ෙල්ටක් ගන්න. දෙල්ට කිව කියන්න මෙ තෙද හනිමන හෝ ලබා දෙන තාප ප්‍රමාණය එම කියන්නේ වස්තු ස්කන්ධය එස් එම න්සී කියන්නේ විශෂ්ටතාප ධාරිතාව ඩෙල්ටටේට කියන්නේ උෂ්නත්ත වෙනස. තොර මෙන්න මෙතන්දදි මෙන්න මේ විෂ්නත්තේ වැඩීම සඳහා වැඩීම සොයාගන්න ප්‍රපුලාා. දෙල්ට කිව තා ප්‍රමාණය එතන ත්‍රෝධකය දීම නිසා වාහනෙන් හානිවන චාලක ශක්තිය හානිවෙනවා තාප ශක්තිය විදිට. එනිසා මෙන්නේ පද්තිය විෂ්නත්ති හිළ යමක් න එහනම් අපට පුලුවන් මෙන්න මේ වාහනේ හානම චාල ක්තිය වන කොහොඳ භාගයයි එදී වර්ගලින් චාල ශක්ති න්න බාග ඇදී වර්ග වලින් ාගගේ එදී වර්ග සමනර ල මෙ ෙල් කිවලට ර ෙට කිවවෙන්නේ. MC එතකොට අපට ගන්න පුළුවන් භාගයි එMD වර්ග සමානයිව් නම් බාගේ එද වර්ග සමාන කරල ගන්න පුළුවන් M එතකොට බාගේ වහන ස්කන්ධකී දලතින් අටසීයයිලෝග ව පහලවයි පහලේ වර්ගේ තෙන්න්ට ආදේශ කරන්න පුළුවන් එමවෙන්නේ ොක්ද මේ බ්‍රේක් යි ස්ොල රෝධග පද්තියේ ස්කන්න රෝධ පද්ති ස්කන් දීලතින ලෝගම් හතරක් කියල කිලෝග්‍රෑම් හතරයි විෂ්තාපතාරිතා දීලතින දස් දෙසයයි මෙදනින්ට හොයාගන්න පුළුවන් මෙන්නදෙල්ටටීට කියන එක. එතට මේ ඩෙල්ටටට සඳහා සුරුලාට පස්ස පිළිතුරක් ලැබෙනවා කොහොම මේ වගේ සුළු කරන්න ඉ අටසීයයි හාRCීයයි. ර මෙතන කැප්න හම පැත්ත තුුණයි එතකොට එට පස්සුලුවගම පහලේ වර්ගේ පහල වැඩිකිරීම පහලෝ බෙදීම හර වැඩිකිරීම තුනයිඉෙල් දියන්න පුළ එක තමයි ල්ට ටටවින් තොට මෙතන පස්සුලු කරහම තාවතාාව කපන පුළ පහයි පහ පහලොක් කියන්නේ හැත්ත පහයි හත්ත පහ බෙදීම හතර තමයි දෙල්ට ට හැත පහ බදීම දෙක දහ ති හත දශම් පහ නැවත තිස් සත දශම් පාදකර බැදුවහම. පි ලබෙනවා දහටයි දශම ගන්නක් පිතුර නිසා ච්‍රමමාශය හ දශමස්ානටහය අප දීරතින පිතුරලීම මුක්ද බල මේක ගැලපෙන නිවරදිී පිළිතුර වෙන් ප්‍රදීලතින දහය දශම පහ දොල්හයි දශම පහ. ඒ වගේම දහ පහල දශම් පහ දහට දශම පාහ විිස්ස දර්ශපාය මේක පිළිතුර ලබෙන දහටයි දශගරනක් නිසා අපි මේ පිළිතුර නිවදි පිළිතුර විදියට හතරවෙනි පිළිතුර තෝරමු දහටයි දශම පහ කෙල්වින්. එහමනත. ෙන්ටගේට් වලින් දුන්නත් ප්‍ර්යක් නැහැ මෙතැන් උෂ්නව වෙනනිසා දෙ නිසාස් සන්ගේට් අංශවලින් හෝ කෙල්ලින් වලින් දෙන්න පුළුව මොක ෂණත්ත වනික් තම අපි බාගත් ගන්න උත්තරය වෙන්න හතර. ඒරගේම අපි ළඟට බලමු තවත් තාපය ඒකකයිෙන්ම තාපය එකකෙන්ම අපට දීරතියන ප්‍රශ්නයක්. බලන්න මේ ප්‍රශ්න කියවන් රූපය දැක්වන්න පරිදිී. ආවරණය කරන ලද සර්ුව සම ලෝහ දඩු තුනකින් සමමතික ලෙස තනාඇති රාමෝක කෙළවරවල් අංශක බින්දුව සහක බින්දුව සහ සංක සී උෂ්නත්වල පවත්වාගෙන ඇත ඉහළ පවතින දන්ඩේ මද්‍ය ලක්ෂයේ විෂ්ණත්වය වන්නේ තර ඉහල පවන දඩේ මද් ලක්ෂයේ ෂ්ණත්ව ගන්නගේ හම මෙතන්ද අපට මතක්වෙන්න ඕන සමීකරණය තමයි තාප සන්නයිනය සම්බන්ධ සමීකරණය තාප සන්නනය සම්බන්ධෙන් අප ඉගෙනගෙන තියෙන්නේ එක සමීහිරණය මොකක් දශනයහි කරනය Qව බෙදීම ට හනතන් ෙල්ට කියව බෙදීම T සමාන වෙනවාේ ඒ වතාවක් ටී එක අඩු කිරීමට ටීටත් දෙක බෙදීම එ මොකද කේ කියන්නේ කේ කියැන වෙන මේ තාප සන්නයක තාවය. ඒ වගේම ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය න්නේක දන්ඩी සන්නයක देखලවර उस්නත් වෙනස उसනත් යන් දන් දිග මේ තම ලබෙන सමය क्यदීම सමාनයිඒ पताාව1 අඩු කිරීම दීම එ ප මේ සමයකරය लाට ඉන්න में උෂ්නත්වයන් හොයන්න ද්ේ ද්‍ය ලක්ෂේ හ දේ මද ලක්ෂ ෂ්නත්තේ මයන් තර මේ ද්ඩේ හ ද්ඩේ මධ්‍ය ලක්ෂය ෂ්නත්තය ගන්න ගියාම මේ සමමිතිකයි. තොට මේ රූපයේ රූපය ගන්න පුළුවන් මේ රූපය මේ ඉහල ද්ඩේ මද්‍ය ලක්ෂය ගනෙන මෙතන තමයි විෂ්නත්වය හන් මෙතැන් එෙනකොට දෙපත්ත තිය ද්ඩෙ දෙකලව රුෂ්නත්ව බිඳුව බිඳදු ගන්නවෙන්නේ පාල දන්්ඩත් මැද විෂ්නත්වය ගණ්ඩෝේ මේ විෂ්ත ගන්න අපි කිවෙදීම ටී කියෙනෙක සහම කේකනක නීත වෙනවා. එකම ද්‍රව්වයෙන් තනා ඇති නිසා කේකෙනෙක නියතයි. ඒ වගේම මේ දඩුවල හරස්කඩ ශේෂ්පලයන් නීතැයිකල ගන්න පුළ මොද එක ආකාරය හරස්කඩ සහිත දඩුපක්කිල තමයි දීලතිී. තොට තාව සන්නාගතාි ආර් කිය ගත්තුත්. අපි බලම් සම කරනයක් ෑලමක හදන්ට. තමයි අපේ සමීරණය වීම ත මේ සමීකරණය දුවහම කේ ඒනතයි ත එල් සහ මේ අතර තමයි අතර තමයි සම්බන්ධාවන්නටීට වටට තකට පහල දන්ඩේ මද්‍ය ලක්ෂය ත්තුන් පහල දන්නේ මදදි ලක්ෂය ක්ෂනත අපි ගමක් ටට වන් කියලා තොට අපි පහල දණ්ඩ සඳහා සැලකෝත් ආකිලගම් මේක මේ ඒ කියන එකකට මං ගන්න කේ දෑ් කියලා එත වෙන්නේ විෂණත්වය සය අඩුකිරීම ටීවන් බෙදීම එත නිෙර ගතහම් දන්්ඩේ දිගෙන් බග මංගන්නව එල් බද දෙකයි කියලා. ප්‍රාර් සඳහා එන්නේ දෙකයි කදෑශ් වතාවක් ටීටර සීය සීරන තීටවන් බෙදීම එ ඕකම තමයි දන්ඩේ අනික් කලවර ඉඳලා මන්දිි ලක්ෂවෙන කනුත්තිීන්. ඒවගේම ගන්න පුළුවන් අපිට ඉහදන්නේ මද ලක්ෂේෂණතයිකමු ටීටට කියලා එිතකොට හිරද ෂනත ටතු නම් එතනින් තාප සන්න සිග්‍රතාව ගන්න පුළන් මේ කෙවරට ආර කියලගත්තුත් ආර් සමානයි ඒමතාවක්ටට අඩුකිරීම බින්දුව බදීම එත්තෙල් වෙදීම දෙකයි එක නිසාම මෙතෙන දානවා. එතකොට දන්ඩේ පහල කලවරේ ඉඳලා සිරස්වතියන දඩේ පහල කර උෂනත්වය ටටවන් ඉහල කලවරේ උෂ්නත්ය වෙන්නේටට ත මේ සඳහාි මේ ප්‍රකාශනය යුදුවොත්තෙන්නේ අ දෙපැත්ෙන්ෙන අප ප්‍රමාණය එකතුළලා තම ඉහිලටයන් පැත්ීයයි මෙ පැත්සීයයි ඒ එකකම තුවන් න උුටයන ට අපට ගන්න ල දෙකයි යා සිගතයි දෙකයි යා සමානයි කේදේශ ටීට වන්්‍රන ටී බදීම ඒ එල්ම කියලා ගත්තයි ත දෙකයි යාර වෙන්නේ ආර වෙන්නේ දෙකයිේදේ ත ටීටරින සෙන් තීටවන් ැදිිල්නි සා අපට මේ එකක ආදේශ කරහම තීටවන් සඳහා පිළිතුරු ලබෙනවා අසු තුනයි තුනෙෙන් එක ඒ වගේම ටීටට සඳහා ලැබෙනවා දාසයයි තුනෙන් දෙකයි සගට් අංශක හ දේශකල සුරම අපට ලබෙන පිතුර දෙක වෙන්න ටවන් සනයි තුනක දසය න එක දසය තුළින් දෙකයි කියන්න. රද්න්නේ මද ලක්ෂනත් අසු තුනයි තුනෙන්කයි කියන්නේ පහළ දණඩේ මදධ්‍ය ලක්ෂය විෂ්නත්තේ. තොට අපෙන් අහන්නමතෙන්දී ඉහලා පවන ද්ඩේ මදධ්‍ය ලක්ෂය ෂණනත්වේ වන්නේ ඉහල පවතින ද්න්නේ මද ලක්ෂ ෂනත්ව වෙන්නේ දාසයයි තුනෙන්ද අපි ටීට ටූ කියල ගත්තේ ඉහ දන්නේ මද ලක්ෂේ ෂනත්ය නිසා පිළිතුර වන්න දශයයි තුනෙන් දෙක කියන පිළිතුරත්. ප ඉළඟට බලමු ල්ලග ැ ති පශ්නය ක්දක ළඟට සාකචා කරන ලබපපුත්ත ප්‍රශි ඒ ප්‍රශ්නයක්ත් නැවතත් ආලෝකය පාඩමින්, අලෝකයේ පාඩමින් කාච් සම්බන්ධ කරව දීලතියන ප්‍ර්නයක් ඇ ප්‍රශ්න කියල තියෙනවා පිහාකිව ලක්ෂය වස්තු දෙකක් අතර පරතරය සෙන්ඩිමිට තිස් දෙකයි. ිදුර පහල සන්ටිමටරන උත්තලකාචයක් මෙම වස්තුය අතර තබනුයේ වස්තු දෙකමගින් තැනෙන ප්‍රතිබිම්බ එකම ස්ථානයේ සකස්වන පරිදි. පී වස්තුේ සිට කාච්චයට පවතින දුරවිය හැකි. ඇ මෙතින් දිනම් අපි දල්ලකිරණු සටහනක් ඇඳල බලන්නුව. ත මේ සම්බන්ධ මේ ප්‍රශ්නය කරන්න සාමාන්‍යයෙන් උත්තලකාචඳහා ලැබෙන කිරණ සටහන්්ික වස්තුව වස්තුූ ප්‍රකාශ කේන්ද්‍රය සහ නාබී අත්තර. වස්තුූ නාබියයේ තිනකොට ොකද. එවගේ නාබිය සහ දෙකයි් නාබිදුර වගේ දෙගුණයක් අතර තියනකොට කොහොමද දෙකයිල තියනකොට කොහොමද දෙකයිෆල් හඩා ඇතින් වස්තුූ පිහිනකොට ඒවැට ලබ පැතිබිබ කහොමද කියනෙක් මනාකාරෙන්ද ලැබෙන්න කියනක අවබෝධයක් තියෙන්නවා. මෙතන කියනවාහ නවිදුර පහලසන්ටිමට උත්තල කාචයක් වස් දෙක අතර තබනයේ ස්තු දෙකමගින් තැන ප්‍රතිබිම එකම ස්ථානය සක්‍රස්සන පරිදිය එතවට එක වස්තුවක ප්‍රතිබබයක් සහ නිස් වස්තුූදකයෙන් ප්‍රතිබිම එක තැන හැදිල දන්න තැන් අපි මේ ප්‍රශ්නය සඳහා බලම කොහමද කිරණ සටනා කරන කියලා වස්තුවක් තිය නො මේ පැත්ති වස්තුදක් අතර කාචය පිහිටනවා කියලා තමයි කියන්න තැ. මත්තන පීතවුව කියලා. තර මේ වස්තු දෙකේ පැතිබම්බ එකම ස්ථානය ලැබෙන වනා. මංගන්නෝ මෙන්න මේ වස්තුය ප්‍රතිබිම්බය ඇතිවෙනවා කියලා මෙන මේ වගේ තැනක. වස්තුටඩ විශාලිත උඩුකර ප්‍රතිබම්බැක් ඇතිවු. වස්තුෝට වඩ ශාිත උඩුකරු පතිබිම්බ තිවෙන මොනවස්ථාතිද වස්තෝ කොහේතියෙන කොටද. ප්‍රකාශ කේන්්‍රය සහ නාබ අතර තිබුණ නා? අනිවාරෙන් නකාශක ඉන්දසාහ නාභි අතර තිබුණ නං මෙන්න මේ ප්‍රතිබිම්බය ඇතිවෙන් ඕන උඩුකුරු වස්තුටඩා විශාලිත වස්තු තියෙන පැත්තම ප්‍රතිබිින්බයක් හැබැ මේ ප්‍රතිිම්බ තාත්ිකයි මේ ප්‍රතිබිම්බ අතාත්විකයි තොරෝ එක ප්‍රතිබිම්බයක් හරි ඉළඟට බලමු අනි පැත්ත තියෙන වස්තුයි ප්‍රතිබිම්බයක් කොමද තියෙනල ඉදන්නව ඉළඟ අවස්ථාව වස්තු දෙකයි එටත් නාබේදුරුව වගේ දෙගුණයක් කියන ලක්ෂයට ඇතින් තියෙනවා නම් ප්‍රතිබිබද ඇතිවෙන්න ඕනි නාබිය සහ දෙකයේ සතර. තොර මෙන්න මේ තියෙන වස්තුයි ප්‍රතිබිම්බයක් ඇතිවෙනවා යටිකුරු කුඩා ප්‍රතිබිම්යක් මෙන්න මේ වගේ ස්ථායි. බලන් මේ වස්තුවය ප්‍රතිබිම්බියත් මෙතන ඇති වෙලාතින්. මෙතන වස්තුව ප්‍රතිබිම්්‍යත් මෙතනමය තිලාතිී. ප්‍රතිබීමම දුර වෙන්නේ වස්තු දෙකටමවෙන්න මේ දුර වස්දුර වෙන්නේ පලවෙනිය අවස්ථාවද මේ දුර ය1න් කියගන්න පුළුවන් මේකට වස්තු දුර වෙන්නේ තර මේ වස්තු දෙක අතර පරතරය කොච්චරද වස්තු දෙකතර පරතර සෙන්ටිමීද තිස් දෙකයි එතකොට අපට ගන්න පුළුවන් ය1න් එකතු කිරීම YouTube සමානයි තිස් දෙකයි සම්බන්ධතාවය. ඉට පස්සේ අපට කියේනෝ මෙහෙම දෙයක්. ප්‍රතිබින් දෙ මේ මස්ථානයක් තියෙනක ෙතට දෙවනිිය තව ප්‍රකාශනයක් ගන්න නේ මෙන්න මේ U1න් හෝ ුතු හොයා ගඩ. දැන් අපේ අහන පීවස්තුයි තැ පීවස්තු ගිල මේ කිව්වස්තුූ. ත පීවස්තු ඉද කාචිති දුරහ කිවස්තු ඉද කාචිතින දුර හොයාගන්න. තා ප්‍රකාශනයක් ගන්න අපට යන් යුතු ල ති දෙන මේ තර ොයාගන්න පහමන අපි බලව තාව ප්‍රකාශනයක් කහම ගන්නග අපට පුළන් ම කාචයක් තිය නිසා කාච සූත්‍රය යොදන් ක අප ගම මෙන්න මේ වස්තුව මේ වස්තු ගත්තතාහම මේ එක වස්තු දුර වෙන්න අපි දන්න කාච සූත්‍රය කැට වීරින එකට ය සමානයි කැට මේක වස්තුව නම් වස්තු දුර වෙන්නේ කොච්චද ඒක පැතිවීම දුර වෙන්නේ වීම ඒ ගැනපුළා එකට වී හැබැයි ලකුණු සම්මුතියට අනුව රිනැ කියල තමයි ගන්නම මේ වස්තුව සැලකූ හම ට නාබීදුරුව වෙන්නේ උත්තලකාචචයක් නිසා රිනේ් ඕක එක සමීකරණයක් ඒවගේ අපි ගමු මේ පීවස්තුූ සැලකූ හම කිවවස්තුව සැලකලා තතා ප්‍රශන ගන්නනලලා ඒකත් ප්‍රැතිබ දර මොද ඒක දන්න සලකන්න මේක තමයි වස්තුූ වස්තුූ තින පැත් ප්‍රතිබ ති්න සහනතන් ආලෝක කරන ගමන් කරන දිශවාට පැතිවුද්ධචාර් වස්තුූති ප්‍රතිබම බැතිලා තිහිෙද මේ ප්‍රතිබිම දුර ජන මිතිර සලකන්නේ වස්දුර වෙන්නේ දන්න යු1න් මේකත් කෑට ෙන එම තමයි තුර බලන්න මෙන්න මේදක එකතු කළ හම ප්‍රතිබිීමම දුර කියන එක කැපිලයානු එක ීම देखें කිීම देखिन कैलेपට देවා यय समानारि पू මෙ ्रेनिंग वा करंगे हम यू1 ීමयट समाना देख පහලවයි U1 එකතු එකට U1 එකතුීම කැට යුතු සමානය දෙකට පහලවයි. කලින් අපි දැන්න ප්‍රකාශනයක් U1න් එකතු කිරීම YouTube තිස් දෙකයි කියලා. මෙිනි මේක භාවිතා කරලා මේ සමය කර එක භාවිතා කලාට පුළුව U1 ස YouTube අගයන් හොයන් මෙ1සා YouTubeුතුගන් හෙවවට පස්සේ අපට ලැබෙනවා ඉල් තුරක් U1 YouTubeු සඳහා ම සම කියැ කාච පීවස්තු ඉදලා 25සම හෝස් 25ම දුරින්ති බොත්් අනිමාරෙන්මගේ පැතිබිම්බ දෙකම ගැනවස්තු දකිින් ඇතින ප්‍රතිබිම්බ එකම ස්ථානයේ ගොඩනැගෙන ගනිසාපට ලබාගන්න වෙන ප්‍රශ්නය සඳහ පිලිතු නිවරදි පිළිතුර විදියට පිළිතුර අංක පහ මොකද සන්ටමට එහමත් හ සැමි කියන දෙකම ගන්න වෙනවා අවස්ථා දෙකක් සලකන්න වෙනවා එම වෙන්න තුයි මෙතන මේ ප්‍රකාශන සුළු කරද්දී මේ U1න් YouTube ලබාගන්නේ වර්ග සමීකරණයක්ැසුනේ ර්ග සමීකරණය මුූල සඳහහා අපි දන්නවා වර්ග මූලය මූලයන් දෙකක් තිනවාක ඒ සඳහා එනිසා U1 YouTube වගැන් දෙක් පවතිනවා මෙන්න මේ ගැටලේදී හරි මේක බරදි පිළිතුර වෙන්න සම හෝො සමී එළඟට අපි බලමු මෝඩ රථයක් ගමනක අර්ධයක් දාවනය කළේ තිිහයි කේමිචශ්‍රීණ එක නියත වේගයක ගමන ඉතිරි අර්ධය දාවනය කළේ පණහයි කේමිච්‍රිණයක නියත වේගයකින් නම් මුළු ගමන සඳහා මෝට රතය සාමාන්‍ය වේගය කුමක් දැ මෙතිදි සාමාන්‍ය වේගයක් යැහුහම ළමයි කරන්නේ තිහ එකතු කිරීම පණහා බෙදනවා දෙකින්. තිය එකතුකිරීම අසූයි අසුව දෙකින් බැදුහම් පිළිතුර හතලහයි නමුත් එහෙම ගත්තත් වැරදිී තුන මොකද අපේ අර්ථදැක්කීම්වලට පටහැන් රේගයන් දෙක එකතු කළ දෙකන බදුව හම සාමාන්‍ය වේගය නිමරුදියගේ නෙමෙයින්. මොකදද අපේ සාමාන්‍යවේගේ සඳහහා ප්‍රකාශනය වෙන්නේ. ගමන් කල මුළු දුර ගතු මුළු කාලයෙන් තමයි එබෙ දන්නුන්. එහම නම් මෝටරත ගම්මන අර්ධයක් ගීල තියෙන තියකින්. ඉතුරි අර්ධයක් ගීල තියන්නේ පනාහකින්. එම අපට මේ කාලයන් සඳහා වෙනවම හොයාගන්න පුළුවන් මේ ගම සඳහ ගතම මෙ පලමුණන අර්ධයටක කොච්චර කාලයද දෙවනි අර්දයට කොච්චර කාලයද අපි දන්නවා ොර තිෙ මානයි ම ගන්න පලව අ දුර xක් කියලලා තොර කාලයේ Tවන් ට1න් නුක්ත කරට පස්ස නවා xයට තිහායි ඒවගේ දෙවනි අර්යගිල තියන පණහයි කේමික්ෂණයකින් ඒක දුර සමානයි එක x ම ඒ කාලේ T2 තුොර T2 වලට ගන්න පුළුවන් X බෙදීම පණහයි කියලා x බැදීම තිය බදීම පණායි තවට සාමාන්‍ය වගෙන ත මධික වේගගල කියන්නේ තු ගමන් ක මුළු දුර කෙනන එකකයි එක් ෙදන්නන ගත මුළු කාලේ ටේව එකතු කිරීම ීට1න්ක් බදීම තියි මේක් බදීම පණහායි පොදු හරය ගත්තා හම මෙතනක් කැපිලි යනවා පණ දෙක වැඩි කිරීම තිෙ වැඩි කිරීම පණ හා බෙදීම තියයි පණහැගර ලසු වෙනවා සුළු කළ හම දෙර පාදහයයි තියි තිස් හතයි දශම පහයි කේම් එ එක කියලා අගයා. මෙ මේක තමයි අපිට ලැබෙන පිළිතුරවෙන්න. අපි හෙමනක්ම් අපි කලෙින් ලබාගත්ත පිළිතුර දන් ෙද අපි උත්තරේ විදිට සලකුණු කරාන්නම් කක්ද වෙන්නේ ඒක වැරදිී කන සාමාන්‍යයෙන් අපි මධ්‍යාන්නයක් ගන්න විදිහයට මෙ සාමාන්‍ය ප්‍රවේය හොයදී මධ්‍යන්නේ මෙල මධ්‍යන්න ප්‍රවේගය සාමාන්‍ය ප්‍රවේගය ර්ගෙන හරයන්නේ නෑ පැල් එනම්ක පිළිතුර වෙන්නේ. තිස් සතයදශම පාහයි. නැ ගිලඟට බලමු නැියේ කතතාකර ප්‍රශ්න යන්ත ද ළඟ ප්‍ර්න නැබල තියනවා ධරා විද්දුතය කියෙන ඒකේ යුබ බේදුුම් පරිපතය අත්තමයි දිීල තියෙන්නේ මේ පරිපතය අප දිල තින රුපේ දැක්න වබේගක පරිපතයේ ප්‍රධාන වොල්ට ඉතාවේ වීනෝට් කියලා අපේගහනවා ප්‍රතිධාන අග්‍රහත රක්තිනවා මෙම ප්‍රතිධාන වලින් ලබාගත නොහැකි ප්‍රතිඩාන ෝල්ටිතාවේ වන්නේ දැම් මේ එක දක්ුණු පැති තින ආආර් කියල පෙත්‍රෝධ දෙකක් එැන තින අග්‍රන ො සලකා හැරියුත් ආරාර්ගෙන පෙත්‍රෝද දෙකේ සමකය වෙන්නේ දෙකයියා. තවම් පැති තින දෙකයි යාරෙක්ක ඒ ප්‍රතරෝධය සමාන්ත්‍රගත ගර දෙකයියා පෙත්‍රරෝද දෙක් සමාන්තර්ගත වුණහම් වෙන්නේ ප්‍රත්‍රෝධයාගේ නර්දයක් ගැනෙ දෙකයියාර් බෙදීමම දෙකෙන් නවත ආය කට. ඒරෙක් උඩතිය ආර්කගත්තහම නැවතත් ශේනිගතයිතට ආර් දෙකයියාර තර දෙකයි ආර්ගෙන සමස්ත එ මක ප්‍රෝද හරහත වී ෝට් කියලා විබෝන්තරයක් ක්‍රියාත්මකවෙන්නේ. එ දෙකයි ආරල්ට වීනෝට්න විබුවන්තරය ආවල්ට වෙන්නම කක්ද ආවල්ට වීනෝට් බැදීම දෙකයි. හෙම අප වනෝ වීනෝට් කියෙනෙ එක අපට ඉලිම තිය ඉලිම තියන ග්‍රේහ පාලීතති නග්‍රගත්තහමට ගන්න පුලන් වීනෝට් කියන. ප්‍රතිධාන ෝඩිතයක් දිියට ඒගේම ආර්කන ප්‍රෝදයක්ට දෙක සලකුවහම වීනෝට් බෙදීම දෙක කියන පිළිතුරු ලබාගත්ද පුළුවන්ට පස නැවත මෙ අක්්‍ර දෙ අතර තියෙන පෙතරෝද විගවාන්තරය වෙන්නේ අවේසා හ පහලක්වෙතිතර විගන්තරය වෙන්නේ ්‍රීනෝට් බෙදීම දෙකයිතොර මෙ මෙතන තියන දෙකයියා මනිමේ ආසාහ මෙ ආර්ගන ම දෙකයි ආරතර තමයි නැවතත් වීනෝටඩ් බදීම දෙෙන එ එන්න මේ ආරෙකක්ගලත රබෝන්තරය ව වීනෝඩ් බදීම හතරයි එම වීනොට්බැදීම හතරයි කියෙන පිළිතුර තත්්ට ලබාගන්න පුළුව. එතට වීනොට් බදීම හතරයි කෙක් අක් දෙකින් ලැබෙන වීනෝට් බදීම දෙකයිගෙනෙ ක් දෙකින් ලබෙන නො එක් එකට සැලකුව හ දෙකයි හතරින්යි කියන හතරින් තුනයි වවිීනෝඩ්නෙකත් බාගන්න පුළුව. එඒ අපට මෙතැනින් ලබාගන්න බැරි. ගේ වෙන්නේ මොකක්ද වීනෝඩ් බෙදීම අට කියන පිළිතුර මොක වීනෝට් බෙදීමට කියන පිළිතුර බාගන්න නම් තවත් මේ කොටස් දකටෙම තන් අධයකන කොටසක ෙදැන් වන. ඒම ප්‍රතරෝද සම්බන්ධවෙලා නෑහනම් මෙතන පිළිතුර වෙන්න අපේ ලබාගත ොහැ ප්‍රති දාාන ෝඩිතා දිර සලකන්න වෙන්නේ වීනෝඩ් බෙදීම අට කියන අගේ එක තමයි අපේ පිළිතුර වෙන්නන එතකොට මෙන මේ වගේ ප්‍රශ්නයක් දුන්නහම අපි මේක සු කරන කරණෙන දක්කන පැත්තිදන්න. එමනත්න අවසන අග්‍රේන්දල තමයි වම් පැත්තර එන්නුන්. මුලින්මකරේ ආරර් දෙකයි යාර් සමකපතරෝදේ ලබාගත්ත එතකට එතකොට ඒ දෙකයියා වම් පැත ති දෙකයි යාරෙක්ක සමාන්තරගතයි ඒක නිසාන් ඇවත ආරුුණ ඒර් හිලාරෙක්ක දෙකයි යාරල දෙකයි යාරල් වී නොට්ටලගත් කියලාගත්ත ඒකින් අර්යක් වී නොන් බැදීම දෙකයි. ඒකින් අර්දයක් වීනොන්් බදීම හතරයි ඒයකාර තමයි එම ප්‍රශ්නී අදාල පිරිිත්තුර. බාගන් තොර ඒක දාරා විද්ධතය සම්බන්ධ ප්‍රශ්නයක් එයාකාරයෙන් අපිටල් අඳට ලැබිල්ල තින කාලවෙලාව අවසාන වෙනවා. ඒනිසාපි තවත් දවසක මේගේ බෞතිවිද්‍යා පාඩමකින් ඔගුල්ලු හමුවට එන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ඔගල සිරුදනාට ජැග්‍රාහහි දවසක්. අයිබෝවා.